සෑම තරගයක්ම අභියෝගයක් මොකද හැම කණ්ඩායම ඉන්නේ මේ තරගවල ලොකුසලන ජයග්‍රහණය කරන්න. ඉතින් එදා දවසේ හොඳට ක්‍රීඩා කරන කණ්ඩායම අනිවාර්යයෙන්ම තරගේ ජයග්‍රහණය කරනවා. තරගෙන් තරගය ඉතා හොඳින් ක්‍රීඩා කරමින් තරගවලියට හොඳ ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තරගාවලියට ඉන්දියාව, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු රටවල් 10ක් සහභාගී වෙනවා. චමරියන්ත පත්තු මෙහෙවන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ ආගමික වතාවත්වල නිරත වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී. අපිට මෙවර ලෝකසලානයේදී දිවාරාත්‍රී තරඟ තුනක් ක්‍රීඩා කරන්න තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය පෙරපුරුවීම් ලබා ගත්ත හම්බන්තොට සූර්යා ක්‍රීඩාංගණය. ඉතින් මම හිතන හොඳ තරඟාවලියක් ක්‍රීඩා කරන්න අපිට හැකියාව තියෙනවා කියලා. සෑම තරඟයක්ම අභියෝගයක්. මොකද හැම කණ්ඩායම ඉන්නේ මේ තරඟාවලිය ලෝකසලන ජයග්‍රහණය කරන්න. ඉතින් එදා දවසේ හොඳට ක්‍රීඩා කරන කණ්ඩායම අනිවාර්යයෙන්ම තරඟේ ජයග්‍රහණය කරනවා. තරඟෙන් තරඟය ඉතා හොඳින් ක්‍රීඩා කරමින් තරඟාවලියට හොඳ ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව උපදේශක ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මාත්මියද අදහස් පළ කළා. ගොඩක් සතුටුයි මට ක්‍රීඩාවේ හරිම වටිනාකම මට සේවයක් කරන්න මට ලොකු පිපාසයක් ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මං කාලයක් තිස්සේ බලන් හිටියා, හරි දුකෙන් හිටියා, හරි අසරණව හිටියා. ක්‍රිකට් ක්‍රීඩාවේ මලල ක්‍රීඩාව තියෙනවා. ඒ කියන්නේ දුවන් නැතුව ක්‍රිකට් කරන්න බෑ. ක්‍රිකට් ගහන ඕනම ක්‍රීඩකයෙකුට දුර දුවන්නත් පුළුවන් වෙන්න ඕනේ, කෙටි දුර දුවන්නත් පුළුවන්. ඒ කියන්නේ වේගයයි දරා ගැනීමයි දෙකම තියෙනවා. සමහර වෙලාවට මම ගොඩ අයත් එක්ක ආගියු කරලා තියෙනවා, අපේ ක්‍රිකට් ටීම් එක මොනා හරි පැරදුනහම මේ කියනවා මේ ගහන්න බැයිද, ඇයි මෙහෙම පැරදුනේ කියලා එහෙම කතා කරන අවස්ථා තියෙනවා. එතකොට මම කියලා තියෙනවා ඔය කියන්න වගේ නෙමෙයි, පිච් එකට ගිහිල්ලා ඉවර වෙලා එතන එක බෝල් එකට අපි එහාට මෙහාට රන්ස් දෙකක් කරනකොට කොයිතරම් මහන්සියක්ද. ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිටත්ව ගියා. බංගලාදේශය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේදී තරඟ කරනවා. තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක දකුණු අප්‍රිකා සහ ශ්‍රී ලංකා කණ්ඩායම් එළබෙන 10 වෙනිදා නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරඟ බිමට පිවිසීමට නියමිතයි. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.